මේ වීඩියෝව කාන්තාවන්ට වගේම වෙළඳ පොළට යන පිරිමි පාර්ශවයටත් වැදගත් වීඩියෝවක් වේවි. මේ ආහාරයට නුසුදුසු හාල් මැස්සන් හඳුනා ගන්නා ආකාරය. මාළුවාගේ හැඩය සහිතව හරියාකාරව ඇති හාල් මැස්සන් මිලදී ගන්න. ඔදින් වියලී ඇති තෙත ගතියක් නැති හාල් මැස්සන් තෝරා ගන්න. හාල් මැස්සන් තෙත ගතියෙන් යුක්ත වීම ඔබගේ සෞඛ්‍යයට යහපත් වෙන්නේ නැහැ. තෙත ගතියෙන් යුතු හාල් මැස්සන් ඉක්මනින්ම දිරා යනවා. ඒ වගේම පුස් කෑමටත් ලක් වෙනවා. හාල් මැස්සන් දිරා යාමකට ලක්ව හව පැහැ ගැන්වී හැද්දැයි සොයා බලන්න. එවැනි හාල් මැස්සන් මිලදී ගන්න එපා. දුඹුරු පැහැ ගැන්වුණු හෝ හැස් කළු පාට වුණු හාල් මැස්සන් මිලදී ගන්න එපා. ශරීරය තැනින් තැන කැඩී බිදී ගිය හොළු කැඩී තැලී ගිය හාල් මැස්සන්ද මිලදී ගන්න එපා. හාල් මැස්සා හැගිල්ලෙන් හොබා බැලූ විට තැලී කැඩී හැත්නම් හෙයත් පරණ වූ භාවිතයට නුසුදුසු හාල් මැස්සන්. හාල් මැස්සන් මිලදී ගැනීමේදී සොයා බැලිය යුතු තවත් වැදගත්ම දෙයක් වෙන්නේ හාල් මැස්සන් මත කුඩා සතුන් සිටීද යන්නයි. එසේ කුඩා සතුන් සිටී නම් ගුල්ලන්ද ඇති බවක් පෙනෙයි නම් එවැනි හාල් මැස්සන් කිසි විටකත් මිලදී ගන්න එපා. මොකද හෙම සතුන් හාල් මැස්සන්ගේ ඇති පෝෂණය උරාගෙන හෙම සතුන්ගේ වෛශ්‍රාවීය ද්‍රව්‍ය හාල් මැස්සන් මතට දමන නිසා මේවා ආහාරයට ගැනීමෙන් විවිධ බැක්ටීරියා ආසාදනයන්ට සහ වෛරස් වැනි දේවල් වලට හොබව ගොදුරු විය හැකියි. සෑම විටම වියලි ස්වභාවයෙන් යුතු නොනැමෙන දරදඩු ස්වභාවයක් සහිත ඇස් දීප්තිමත් පිටෙහි දීප්තිමත් රේඛාවක් සහිත හාල් මැස්සන් තෝරා ගන්න. ඉතින් ඊළඟ පාර ඔබත් කඩෙන් හාල් මැස්සන් මිලදී ගන්නකොට මේ කියපු දේවල් ගැන අනිවාර්යෙන්ම අවධානය යොමු කරන්න. අපේ චැනලේ අලුත්ම වටිනා වීඩියෝස් බලන්න පහතින් තියෙන subscribe button එක click කරලා මේ පුංචි සීනුවත් click කරන්න අමතක කරන්න එපා.